සැක කරන්නත් එපා. එනිසාම දක්ෂ වෙන්න මෙවන් උත්තරීතර දහමක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. ඔබලා දුකට දාන්න නෙමේ, විශේෂයෙන්ම තරුණ පරපුර හිතනවා බුදු දහම අපේ නිදහස අයිති කරන දහම, දුක ගැන කියන දහම, සීලය ගැන කියන දහම. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දුක ගැන කියනවා, සීලය ගැන කියනවා, බුදුරජාණන් වහන්සේ දුගතිය ගැන කියනවා, සතර අපාය ගැන කියනවා. මේවා කියන්නේ පොතකින් බලලා නෙමේ, මේවා කියන්නේ ගුරුවරයෙක්ගෙන් අහලා නෙමේ, බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණේ. කොහොමද බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණේ සකස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේලා චුතූපපාත ඥානෙ, పూర్වේ නිවාසානුස්සති ඥානෙ දකිනවා මේ ලෝක ධාතුවේ ජීවත් වෙන සෑම සත්වෙක්ම තමන්ගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක්, ඥාතියෙක්, සහෝදරයෙක්. පින්වතුනි, අන්නේ පටිච්ච සමුප්පන්න බැඳීම තුලයි බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය සකස් වෙන්නේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මේ සියලු ධර්මය අපිට දේශනා කරන්නේ චුතූපපාත ඥානෙන්, పూర్වේ නිවාසානුසති ඥානෙන් දැකලා බුදුරජාණන් වහන්සේ දකිනවා සිල්පද බිඳින අය මරණින් පස්සේ කොහෙද ඉපදෙන්නේ කියලා, සතර අපායේ. අකුසල් වඩන අය කොහෙද ඉපදෙන්නේ? සතර අපායේ. අන්න බුදුරජාණන් වහන්සේ දැකලායි දේශනා කරන්නේ. අනේ, මේ ඇස උපයෝගී කරගෙන පව් කරන්න එපා, මේ කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන පව් කරන්න එපා, මේවා නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංඛාර විඥාණයට බැඳිලා අකුසල් කරන්න එපා. මේක මහා, මේක සතර මහා ධාතුවක්, මේ රූපය. මේක පවුලේ සුසාන භූමියට අයිති වෙන රූපයක්. මේ සුසාන භූමියට අයිති වෙන රූපය නිසා සතර අපායට වැටෙන්න එපා කියන මේ උතුම් දහම බුදුරජාණන් වහන්සේ පමණයි දේශනා කරන්නේ. මේ රූපය සතර මහා ධාතුවක්. මේක කවදාහරි මහ පොළවේ පසක වෙන රූපයක්. මේක මුල් කරගෙන අකුසල් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පමණයි දේශනා කරන්නේ. ඉනිසා මේ දහම සෙවනට එන්න, මෙවන් මහා කරුණාවෙන් ඔබලාගේ යහපත උදෙසා, ඔබලාගේ සැනසිල්ල උදෙසා, ඔබලාගේ ගැළවිල්ල උදෙසා දේශනා කළා වූ මෙවන් දහම මේ ලෝක ධාතුව තුල නැහැ. ඔබ මේ දහම ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබ ප්‍රතික්ෂේප කරන්නේ සුගතියයි. මේ දහම ඔබ ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබ ප්‍රතික්ෂේප කරන්නේ කුසලයයි. පින්වතුනි, මේ දහම ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ඔබේ සැපයයි, ලෞකික ලෝකෝත්තර සැපයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න.